ජය හැමෝටම ගොඩ කාලකින් වීඩියෝ එකක් බලන්න හිතුවේ ගොඩ කාලකින් කියන අතර මාස 3මාරකින් 4කින් විතර වගේ ගොඩක් කල් ගියා හේතුව එකක් මට මම ලංකාවට ගියා ඊට පස්සේ ඒ ලංකාවේ මාසෙක විතර වැකේෂන් එකක හිටියා ඊට අමතරව studies study break එක වැඩ ඊට පස්සේ මෙහෙම වායිම ඇවිල්ලා ෆැමිලි එකත් එක්ක සෙටල් වෙනකොට ඒ වගේ වැඩ ඒකත් එක්ක ටිකක් විතර බිසි වුණා. ඉතින් මම ආයෙ හිතුවා වීඩියෝ එකක් කරන්න. හැබැයි වීඩියෝ එකක් කරනකොට මම කන්ටෙන්ට් එක හොයද්දි මට ආපු ප්‍රශ්න වලට මට අත්‍තරම උත්තර දී ගන්න බැරි වුණා. ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් ඒක හින්දා මම බැලුවා මේ ප්‍රශ්න ටික මම පොඩ්ඩක් එක ළඟට අරගෙන බලපුවාම jobs පැත්ත ගැන කොහොමද කියන එක මේ ටිකක් වැඩිපුර ප්‍රශ්න ටිකක් අහලා තිබුණා. ඉතින් ඒක හින්දා මම අද මේ වීඩියෝ එකේ ප්ලෑන් එක ජොබ් ගැන පොඩ්ඩක් කතා කරන්න. ඉතින් දිගටම බලන්න. මම අතරම පොඩ්ඩක් අලුතෙන් ආයතන මම පොඩ්ඩක් කියලා ඉන්නම්. මම චතුරු බන්දන. මම ඉන්නේ ලන්ඩන් වල ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ. මම ඉගෙන ගන්න බිස්නස් මැනේජ්මන්ට්. අපි යමු ඉස්සරහට වීඩියෝ එක බලන්න. රයිට්. අපි අපේ ටොපික් එකට ගියොත් පළවෙනි ප්‍රශ්නේ මම ගත්තේ ජොබ් හොයන විදි ගැන අහලා තිබුණා. ඉතින් ජොබ් හොයන විදි ගැන මම කරපු වීඩියෝ එකක් තියෙනවා. මේකේ ලින්ක් එකක් මෙතන දාන්නම්. හැබැයි මම එක පොයින්ට් එකක් මෙතනදී කියන්නම්. අපි ගොඩක් අය බලන් ඉන්න ලින්ක් ඉන්ඩීඩ් එකේ ජොබ්ස් ඇප්ලයි කරලා එකෙන් ජොබ් වෙනකම් මම කියන්නේ සමහර පෝස්ට් මම දැකලා තියෙනවා මාස 4-5ක් ගියත් අපිට ජොබ් එකක් හොයාගන්න බැරි වුණා කියන අර එහෙම ඒවා තියෙනවා. ඉතින් ඒක එහෙම අවස්ථා ඇති. ඒක මම නෑ කියන්නෙත් නෑ. හැබැයි එහෙම නොවෙන්න විදි ටිකක් කොහොමද ජොබ් එකක් හොයාගන්න කියන විදි ගැන තමයි මම කරපු මේ වීඩියෝ එක. මම ලින්ක් එක පල්ලෙහින් දාන්නම්. ඊට අමතර එක පොයින්ට් එකක් මම කියන්නම්. මේක එක ස්ටැටිස්ටික් එකක්. ඉන්ඩීඩ් එකේ ඇත්තටම ජොබ් තියෙන්නේ කියන්නේ ඕන රටක ගොඩක්. අපි ගත්තොත් කැනඩාවල ස්ටැටිස්ටික් එකක් තමයි. කැනඩාවල ජොබ් වලින් 10%ක් තමයි ඉන්ඩීඩ් එකේ පෝස්ට් වෙන්නේ. ඉතින් එතකොට ඒ 10%ටත් ඔයාලා දකින්නවා ඇති කොච්චරක් ඇප්ලිකන්ට්ලා ඉන්නවද කියන එක. ඒක නිසා ඉන්ඩීඩ් එකේ විතරක්ම හොයන්න හදන්න එපා. වෙන ඇවෙනියුස් මොනවාද තියෙන ඔප්ෂන්ස් කියලා බලලා ඒක හබාගෙන ගිහිල්ලා තමන්ගේ ටාගට් එක ඇචීව් කරන්න. මොනවා හරි ජොබ් එකක් පටන් ගන්න. එතනින් පස්සේ තමන්ට ඕන දේක් කරගන්න පුළුවන් ඒ ජොබ් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඊට පස්සේ කෑෂ් ජොබ්. ඉතින් කෑෂ් ජොබ් කියන එකට උත්තරේ කිව්වොත් ඇත්තටම කෑෂ් ජොබ් හරිම අඩුයි. අඩුයි කියන්නේ නැත්තරම නැති තරම්. හේතුව දැන් වල දන්නේ නැති තාමත් ස්ටුඩන්ට්ස්ලට කියන අපිට වුණත් පැය 40ක් වැඩ කරන්න පුළුවන්. මේක ඇවිල්ලා මේකේ එලිජිබිලිටි එක වාටම කියලා ඇති. මට මතක ඉදිරිය ඔක්තෝබර් 2022 ඔක්තෝබර්ට කලින් අප්ලයි කරපු අයට ගවර්න්මන්ට් එකෙන් අප්‍රූවල් එකක් දුන්නා ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා දැන් ගොඩක් අපි වුණත් බිස්නස් එකක් නම් අපි බලන්නේ අපේ HR එක මැනේජ් කරන එක හිතනකො දෙන්නේ හැන්ඩල් කරනට වඩා එක්කෙනෙක් හැන්ඩල් කරන්න පුළුවන් නම් අපිට ලේසිනේ මැනේජ් කරන يعني බිස්නස් එකට. ඉතින් ඒකට මම නිකන් එහෙම කිව්වේ. දැන් අපි හිතමු පැය 40ක මෑන් පවර් රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් ඉතින් දෙන්නේ තමයි කලින් කරේ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා දෙන්නේකින් දිවුවනම් පැය 20 දැන් ඒක එක ස්ටුඩන්ට් කෙනෙක්ගෙන් දුවන විදිහට තමයි යන්නේ HR එක මැනේජ් කරන්න ලේසි හින්දා. ඉතින් ඊට පස්සේ අපි ගත්තොත් ස්ටඩි කරපු ෆීල්ඩ් එකේමද ජොබ් එක කරන්න ඕනි සහ කරන්න වෙන්නේ කියන එකට උත්තරෙත් මම කියන්නේ මොකද එහෙම ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න කීපයක් අහලා තිබුණා එහෙම නෙවෙයි. ඒකට එක එක්සැම්පල් එකක් මම කිව්වොත් මම කලින් හිටපු ගෙදර ලංකාවේ කෙනෙක් ඉතින් ආයේ ගෙදර සම්පූර්ණයෙන් ෆ්ලෝරින් එක වෙනස් කරා. මේ වයිනයිල් ෆ්ලෝරින් එක කලින් තිබුණ කාපට් එක ගලවලා. ඉතින් ඒකේ වැඩට ආවේ අල්ලපු රටේ කීප දෙනෙක්. ඒ කියන්නේ 6-7 දෙනෙක් විතර ආවා. එකෙන් 2-3 දෙනෙක් එක්කම එක දවසක කතා කරා. ඒ 3 දෙනාම මට මතකයි ඔක්කොම වගේ ස්ටුඩන්ට්ස්ලා මේ අල්ලපු රටේ. ඉතින් ඒ 3 දෙනාම මම කතා කරපු 3 දෙනාම මට එක දවසක හම්බුණ හොස්පිටලිටි මැනේජ්මන්ට් කෝස් එක කරපු අවුරුදු 2 කෝස් එකක් මගේ කොලෙජ් එකේම ෆැන් ෂෝ. ඒ කට්ටිය ඒ වැඩ කරපු ඒ කියන්නේ ස්ටඩි කරන කාලේ ඉඳලම මේක කරලා දැන් ඒ කට්ටියට PR එක ගන්න ලේසි පාත් එකකින් තමයි ජොබ් එක හොයාගෙන කරගෙන යනවා. මම හිතුවා ඉතින් ඉස්සරහට ජොබ් එක මාරු කරලා හොටෙල් ෆීල්ඩ් එකට යනවාද කියන එක. එයාලගේ ප්ලෑන් එකත් එහෙම යන්න මේ ආසාවක් නැහැ. මොකද ඒක earn කරන්නත් අඩුයි සහ මේ වගේ ජොබ් වල earn කරන්නත් ගොඩක් පුළුවන් කියන එක. මොකද මෙහි ටෙක්නිකල් ස්කිල් එකට සෑහෙන ගෙවනවා. ඉතින් ඒක නිසා දැන් හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ්
ස්ටඩි කරපු එක්කෙනෙක්ගේ ප්ලෑන් එක මෙහෙ ප්ලම්බර් කෙනෙක් මෙහෙ ඔය වයනල් ෆ්ලෝරින් ඒ වගේ ගෙවල් වල තියෙන ටයිල් ඒ වගේ වැඩ කරපුවාම අත්‍තරම මාර ගාණක් වෙන එකටි පැය දෙකක් විතර වගේ සාමාන්‍යයෙන් ඒ වගේ ජොබ් එකක කාලේ හැබැයි ඩොලර් 23000ක් එකටි අය කරනවා ඊට අමතරව ජොබ්ස් පැත්තෙන් තව මගෙන් අහලා තිබුණා අපිට කරන්න පුළුවන් ඔඩ් ජොබ්ස් විතරමද කියන එක. ඒ කියන්නේ රෙස්ටුරන්ට් වල සුපර් මාකට් වල නැත්නම් මොනවා හරි ඒ වගේ පොඩි පොඩි ජොබ්ස් විතරමද කියන එක. ඒකට උත්තරේ නෑ. ඒක ඩිපෙන්ඩ් නෑ. කියන්නේ උත්තරේ නෑ කියලා කියන්නේ හේතුව අපි හිතමු එහෙම නොකරන අය ඉන්නවද කියලා. ඇහුවොත් ඔව් කියන්නේ ඒ කියන්නේ තමන්ගේ ෆීල්ඩ් එකම අපි හිතමු ලංකාවේ අය කවුරු හරි ෆස්ට් ඩිග්‍රී එකක් තියාගෙන මෙහෙ එක්ස්පීරියන්ස් එකකුත් ඇවිල්ලා ස්ටඩි කරන කාලෙම ඒ තමන්ගේ ෆිල්ඩ් එකෙන්ම ජොබ් කරපු අය මම අහලා තියෙනවා දැකලා තියෙනවා කතා කරලා තියෙනවා සහ දැන් ලංකාව විතරක්ම නෙමෙයි මගේ කෝස් එක කරන අයත් ඉන්නවා ඒ වගේ තමන්ගේ ෆිල්ඩ් එකෙම ජොබ් කරන. ඉතින් ඔඩ් ජොබ් නෙමෙයි අපි කියන්නේ නිකන් වයිට් කොලර් ජොබ් කියලා. හැබැයි වයිට් කොලර් ජොබ් කියන එක සමහර වෙලාවට ඒක අපි ගන්න දාන ප්ලෑන් එක අපි කොහොමද ඒකට ඒ වගේ ජොබ් එකක් හොයන්න අපි කරන දේවල් මොනවද කියන එකත් එක්කත් ඒක තීරණය වෙන. ඉතින් පළවෙනි එක ගත්තොත් අපි අපේ පළවෙනි එක මෙහෙ ඒ වගේ ජොබ් එකක් හොයාගන්න අපි ස්ටඩීස් ඉවර කරනකොට තමන්ගේ කැරියර් ප්ලෑන් එක හදාගන්න මෙහෙ ස්පෙෂලි කැනඩාවල තමන්ගේ ලිංක්ඩින් එක අනිවාර්යෙන් ලිංක්ඩින් ප්‍රොෆයිල් එක අනිවාර්යෙන් ස්ට්‍රෝංව තියෙන්න ඕනේ. ඒක දැන් හදලා නැත්තම් මම කියන්නේ එක පොයින්ට් එකක් ඒක අනිවාර්යෙන් හදාගන්න. ඒක කොහොමද කරන්නේ? ඉතින් කියන්නේ ලිංක්ඩින් ප්‍රොෆයිල් එකක් කියන්නේ මොකද්ද? දන්නේ නැව නැත්තම් YouTube කරලා මම හිතන්නේ එහෙම දන්නේ නැති අය අපි කියලා. හැබැයි ඒව YouTube බලලා කොහොමද හදන්නේ මොනවද කරන්නේ ඒ වගේ ඕනතරම් අපිට ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. එහෙම ප්ලෑන් එකක් හදාගෙන තියෙන මේ වගේ දෙයක් කියන්න හිතුවේ අර එහෙම මුකුත්ම නොදන්න මේකිනුට. හැබැයි මම දන්නවා ඒ කියන්නේ එහෙම බලන පිරිසකුත් ඉන්න හින්දා එහෙම පොයින්ට් එකක් කිව්වේ. හැබැයි මැජොරිටි එකක් ඒ වගේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එකක් නැති එක්කෙනෙක් නෑ. ෆස්ට් ඩිග්‍රී එකක් තියෙන නම් මෙහෙ ඇවිල්ලා සෙටල් වෙන්න බලනවා නම් තමන් ඒ වගේ දේවල් හදාගෙන ඉන්න. ඉතින් මම ඒකේ එහෙම කියන්න හේතුව ඒක තව ස්ට්‍රෝං කරගන්න. එතකොට මෙහෙ තමන්ගේ ජොබ් එකකින් තමන්ට අදාළ ජොබ් එක හොයාගන්න එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ ඊට අමතරව තමන් කොච්චර හොඳට ඉන්ටර්විව් එකේ පිච් කරනවාද සහ ඊට අමතරව තව ෆැක්ටර්ස් තියෙන්න පුළුවන්. අපි හිතමු ස්ටඩි කරන කාලේ තමන් කැමති නැත්නම් තව ස්ට්‍රෙස් එකක් ගන්න ඔඩ් ජොබ් එකක් කරන එක ඕකේ. ඒ කියන්නේ කියන දේ ජොබ් එකට ගියා පැය 4 හරි 8 හරි ගියා කරා ආවා එච්චරයි. හැබැයි සමහර වෙලාවට වයිට් කොලර් ජොබ් එකක ඊට වඩා සමහරට ස්ට්‍රෙස් එකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් අපි ලංකාවේ කරනවා මෙහි කල්චර් එක වර්ක් එතික්ස් ඒ ඔක්කොමත් එක්ක දැන් අපි ස්ටඩි කරන එකත් එක්කනේ කරන්නේ. ඒවත් එක්ක සමහරට ස්ට්‍රෙස් එක තියෙන්න පුළුවන් තමන් ඒකට සෙටල් වෙනකන්. ඉතින් ඒකින්ද ඒක ඒ වගේ ෆැක්ටර්ස් උත් බලපන්න පුළුවන්. මගේ උත්තරේ නෑ ඔඩ් ජොබ්ස් විතරක්ම නෙමෙයි තමන්ට ඕන නම් තමන් කරපු ෆීල්ඩ් එකෙන් හොඳ ජොබ් එකක් කරන්න පුළුවන්. ඊට අමතරව තව ප්‍රශ්නයක් කොහොමද PR දාගන්න කියන එක. ඉතින් PR දාගන්න සමහර පාත්තේ ගොඩක් දැන් පාත්තේස් තියෙන. හැබැයි ලොක් ටිකක් දැන් අපි ගත්තොත් අපි දකිනවා CRS ස්කෝ එක මාර කියන සෑහෙන වැඩි. කියන අපිට එක්ස්ප්‍රෙස් එන්ට්‍රි පූල් එකකින් හරි අමාරුයි ඇත්තරම මේ ගන්න. ඉතින් ඒකට හේතුව ඩිමාන්ඩ් එක සහ කම්පිටන්සි එක තමයි. ඉතින් ඒකේ ඒත් එක්කම PR ගන්න ප්ලෑන් එකේ තව ප්‍රශ්න කීපයකට මම උත්තරය දුන්නොත් එක ප්‍රශ්නයක් තිබුණා තව තැනක ස්ටඩි ඉවර වෙන්න මොනින්ද PR ගන්න කියලා. එහෙම නෑ. දැන් අපි මෙහෙ දැකලා තියෙනවා ආලා PR ප්ලෑන් එකත් හිතාගෙන මෙහෙ එන්නේ. එතකොට මෙහෙ ස්කිල් කැටගරි ඩ්‍රෝස් තියෙනවා. එතකොට ඒ වගේ පැතිවල දැන් අපි දන්නා ස්ටුඩන්ට් ඒ වගේ ජොබ් එකක් කරන්න අමාරුයි. මොකද ෆුල් ටයිම් වැඩ කරන්නත් ඕනේ. හැබැයි සමහර වෙලාවට ස්පවුස් ස්ටඩි කියන ස්ටුඩන්ට්ගේ ස්ටඩීස් ඉවර වෙන කලින් PR එක ඇප්ලයි කරන අවස්ථා තියෙනවා. එහෙම ඔප්ෂන් තියෙනවා. ඒ කියන්නේ මෙහෙ සමහර පොඩි ජොබ් වල ස්කිල් එක අඩු හින්දා ඒ ස්කිල් කැටගරි පාත්වේකේ ගොඩක් මේක කරනවා පිලිපීන් අය. ඔය මීට් කටර් පැත්තෙන් කියන්නේ ඊට අමතරව වෙල්ඩින් පැත්තෙන් වෙල්ඩ කෙනෙක් ඊට අමතරව ඉංජිනීරින් වල මොන හරි මැෂින් ඔපරේටර් ඒ වගේ නැත්තම් හෙල්ත් කෙයා පැත්තේ ජොබ්ස් වලින් තමන්ගේ PR එක දාගන්න
අවස්ථා තියෙන එක නිසා ස්ටඩි ඉවර වෙන්න ඕනේ නෑ PR දාන්න සහ ස්ටුඩන්ට්ම වෙන්න ඕනෙත් නෑ PR අප්ලයි කරන්න ස්පවුස්ට උනත් ක්වොලිෆිකේෂන් ඒ ක්වොලිෆිකේෂන් එකට සමහරවිට මම එක එක්සැම්පල් එකක් කිව්වොත් IELTS එක නිකන් IELTS 7 8 එහෙම වෙන්න ඕනේ නෑ IELTS දැන් ඔය සමහර පොඩි ස්කිල් කැටගරි වල IELTS එක මිනිමම් බෑන්ඩ් එක තිබුණත් ඒ කියන්නේ IELTS නිකන් එක්සෑම් එක ගිහිල්ලා ඉඳගෙන හිටියත් ඉඳගෙන නිකන් කරලා මිනිමම් බෑන්ඩ් එක ගත්තත් ඒ කියන්නේ 4 5 තිබුණත් ඕකේ. හැබැයි එහෙම වෙන්න ඕනේ නැහැ. හොඳ ස්කෝර් එකක් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔප්ෂන් තියෙනවා. ඒකයි මම මේ වගේ පොයින්ට් එකක් කියන්න හේතුව. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔය ටික ඇති කියලා ටිකක් නැත්නම් කාලේ වැඩි වුණාම නිකන් මේක බෝරින් වෙන්නත් පුළුවන් ඩෝස් එකත් වැඩි. මම හිතනවා ඊළඟ වීඩියෝ එකේ මම අහලා දෙනවා තව මේ කොහොමද අපි දැන් එනකොට දැන් එනේ එකෙත් ප්‍රශ්න ටිකක් කියලා කියන්නේ දැන් අලුතෙන් දාපු රෙගියුලේෂන්ස් උත් එක්ක මම ඒක ගැන වීඩියෝස් කරන්න හදන්නේ නැහැ මොකද දැන් ගොඩක් අය දැනුවත් ඒක අපි ආයි ඒක කියන්න ඕනේ නැති හින්දා මම එහෙම වීඩියෝස් කරන්න හදන්නේ නැත්තේ හැබැයි මම බලන එන්න ඉන්න අයට කොහොමද accommodations හොයාගන්නේ කියන එක තමයි මගේ එක බකට් එකක් කියන්නේ ඒ වගේ ප්‍රශ්න කීපයක් තිබුණා ඒ පැත්තෙන් ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම බලන්න කොහොමද තව accommodations හොයන්න පුළුවන් මොනවාද options කියන එක ගැන කරන්න ඉතින් මේ වෙනකන් මගේ වීඩියෝස් බලලට thank you comments දාපු මට ප්‍රශ්නකට උත්තර දෙන්න බැරි වුණාට sorry ඉතින් සා මේ වීඩියෝ එක දාන්න මෙච්චර කල් ගත්තත් එකටත් sorry ඉතින් thank you වලට all the best ජය වේවා